එයාටල් 999 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. නියම රසයයි, නියම ප්‍රෝටීන් කුණයයි, නව පෙනුමයි, ඔරිජිනල් නම් ඩෙල්මේට් සෝයා තමයි. විෂන් කියා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කියා එකක්. ඉමොබිටෙන් වන් ෂොට් අල්ට්‍රා පැකේජ් ඔප්ෂන් පහකින්ම. ඩොක්ටර් වත්තරන් කොට ගන්න අපිට වරෙන්තුවක් තියෙනවා. අපිට පෙන්වන පඬිතකම් සර් ඉස්සරහා පෙන්වන්න බෑ. මම මොකටද පඬිත් කතා කියන්නේ? ඩීජි මාත්‍යර මා බලන්න ඕන කිව්ව නිසා මං ආවේ. මිස් අයිසිය කියන්නේ පුංචි රෝසා බලන් එක්ක යනවා. නෝනට පිස්සුද? තමුන් මේ විදිහට හිතු මතේ වැඩ කරන්න ගිය නිසා ඉස්සරහට තමුන්ට ලොකු දුකක් විඳින්න සිද්ධ වෙනවා. නාන පාටින් නම් වඩම්ම නැති. මං ගදෝගේ බෙල්ල කඩනවා. විශ්ුනන්න කියලා. හරිද? ඔකේ මට යන්න දීපන්. මං ඔකේව මරාගෙන මාත් මරනවා. මට යන්න දීපන්. අක්කේ මට යන්න දීපන්. දෙම හරි වෙලාවට දෙමු. ඉවසලා හිටං. ගා කෙලව ගන්න නැතු. දන්නවනේ කවුද කියලා? රූප මිසි. අපේ පපුවට නිකරුනේ ගිනි අවුලක් නැතුව ඔය නෝනාව ගිනින දීපංකරයක ගෙනියන්න. දොස්තර නෝනා උඹලට අහවල් එකක් කරාට උඹලගේ පපුවේ ගිනි ඇවිලෙන්නේ. ඈ? ඇවිලෙන්නේ? මේකී යැමතියයි අර ජිනා බැල්ලිත් එක්ක එකතු වෙලා ගහපු ගේම හින්දා තව පොඩ්ඩෙන් මගේ පණ මගේ යන්නේ. දරුවා යන්නම ගියා. රෝසා තාම ඇඳේ. මොනවද මිස් කියන්නේ? ආ දුප්පත් අපිටනේ තොපි සේරම කැලින්නේ නේද? ආ යකෝ තෝ කාටද කතා කරන්නේ? ආ රූපමිසි මේ විඳ වෙන විඳවිල්ල මදිද? මේ කුණු මාළු කෑල්ල අරන් යන තැනකට ගෙනihin කුණු ලොරියටම දාන්න. හරකි මාළු කොට දුගෙන ගිය පිළිගන්න වෙන්නේ නැතිනේ. අමිලා ඔබ දැනුම් තේරුම් ඇති එක මේ අනවශ්‍ය දේවල් වලට මැදිහත් වෙලා කෙලව ගන්න ලෑස්ති වෙන්න. හරි? රලුතෙන් අපු කල්යාණි කාලි කාලි ඇමතියා ඒ කිව්ව මෙහාට එව්වේ ජිනාගේ දල බිඳුරට පස්සේ කියලා උඹලට අමුතුවෙන් මං කියලා දෙන්න ඕනේ නෑනේ. නේද? අපිට තමයි හැමදාම කෙලවෙන්නේ නේ. අන්න
රෝසාගේ දරුවා මරපු එකී අතන හෙඩ් මසාජ් දා ගන්නවා. අපතේ මුන්නත් එකයි මලත් එකයි මං ඕකිට කෙලවනවා. මම මරාගෙන මැරනවා කොපි ඔක්කොටම මම කෙලවනවා. මුන් ඔක්කොටම මම කෙලවනවා. අමිලක්ගේ මම ඕකොණ්ඩ කෙලවනවා අමිලක්ගේ. කොපි දනරරි ආවා. මම නවන බැල්ලි. ඒ අප්පට සිරි මේ අපේ දොස්තර නෝන නේද? මොකද මේ රූපමිසි? අනේ උඹ බබා මේ මොකෝ කියලා අහන්නේ? උඹ කිසිම දෙයක් දන්නේම නෑනේ. බලාගෙන හිටපන්කෝ. ජිනා අම්මන්ට වෙච්ච දේම තමයි උඹටයි උඹේ කෙරුමටයි වෙන්නේ. දන්නවනේ මෙයාව. ඇමතියාගේ අලුත් බඩ. මට ඒකවත් අඳුර ගන්න අවශ්‍ය නැහැ මිස්. එතකොට සල්ලි විසික්ක වෙන්නේ කොහොමද? ඇමතියාගේ සල්ලි මේකිලව තමයි ගෙන්න ගන්න වෙන්නේ. කරන දෙයක් අදම කරන්න වෙයි. මට ඔය කියන කිසිම ඇමතියෙක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මට ඔය කාගෙවත් උදව් අවශ්‍ය නැහැ මිස්. ඕන් කාලි උඹලට ගිය කල. දැන් දොස්තර නෝන උඹලට බාරයි ඈ. උඹලගේ ආරක්ෂාව උඹලා බලාගනින්න. ඊට පස්සේ ආයේ කංකිදිරි ගානට ලෑස්ති වෙන්න. මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න. අත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. මූතා ජෙලි හදට දැනෙන රසක මහිම. අත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. පට්ට අතින් පයින්දුන්නු ගේමක් නෙමේ කෙලින්ම මොලෙන් ගහපු ගේමක්. කෝ එවුනට වැඩක් වුණාද? ආ ගැනිට අපි හම්බ වෙලා අපරාධනේ නෝනා. නෝනාගේ මහන්සියක් වතුරේ, අර ජිනාගේ මහන්සියක් වතුරේ. අන්තිමට මේ කොහෙවත් හිටපු මට ආපහු මේ ගුබ්බෑය මාසට රිංගන්ඩු වුණා. කමන්නේ නෝනා, දැන් අපි ඔක්කොම එකම බෝට්ටුව, එහෙම නැත්තම් එකම වාට්ටුවේ. හැබැයි ඉතින් මේක නෝනා දන්න වාට්ටුව නෙවෙයි. නෝනා දන්න වාට්ටුවේ වෙන්නේ ලෙඩ්ඩු හොඳ කරන එකනේ, එහෙම නේද? නෝනා ඉතින් ඒකෙන් පිටපැන්න තමයි. ඒ වුණාට ඉතින් ඇත්තටම කරන්නේ ලෙඩ හොඳ කරන එකනේ, එහෙම නේද? හැබැයි මෙතන එහෙම නෙමෙයි. මෙතන වෙන්නේ හොඳට හයිය හත්තියට ඉන්න උ ධෛර්ය වාට්ටු වගේ ලෙඩ කරන එක. උන් නෝනට අඟල් 3-4ක් බස්සනවා ආය ඒක ෂුවර්. නෝනා
නෝනට දැන් පිහිටට ඉන්නේ මම විතරයි. අර ඉන්නේ සුකුමලි. ඒකි නෝනාව බලාගනි. නෝනා මේ ජොබ් එකට ඇමතිතුමාගෙන් පොඩි සපෝට් එකක් ගත්තර කමක් නැහනේ. හරි හරි ඒවැන් වැඩක් නැහැ. රකුසි ෆෝන් එක ගෙන. දැන් මොකක්ද ඇයි වෙලා තියෙන්නේ? කෝ උත්තර හර්ෂ? මොකක්ද වෙලා තියෙන්නේ? කෝ උත්තර? සර් රිපෝට් එක ටයිප් වෙන ගමන් තියෙන්නේ මේ බ්‍රිජට් මැඩම් ඇවිල්ලා සැරින් සැරේට රිපෝට් එක වෙනස් කරනවලු. මං කොමසාරිස්තුමාට සර්ට කෝල් එකක් කරන් දෙන්නද? එපා. ඒක ගොබිලෙක්ගෙන් වැඩක් නැහැ දැන් අපිට. හැම එකම මේ හිටි ගමන් නීතියට වැඩ. කතා කරන එක නීතියට වැඩ කියනවනේ. ඔය තියෙන නීතියත් ඔයි. නීතිය කියන්නේ අපිනේ. නීතිය කියන්නේ අපි. උගේකටවත් මතක නැහැ අපේ නීතියට අනුව කාපු බීපු හැටි. ඒ පාර මොකක්ද මේ කෝල් එකක් තියෙනවා සමහරට ජිනාගෙන් වෙන්නේ නැති. ඔය මූකලම් බැස්ස හන්ද තමයි මේ සේරම. වැඩක් බාර දුන්නාම ඒක කරන්න දන්නේ නැහැ. දැන් හැම ප්‍රශ්නයක්ම මගේ බෙල්ල මුලටම ඇවිල්ලා තියෙන්නේ. තව මොනව කතා කරන්නද හර්ෂ? සමහර විට කාලිගෙන් වෙන්නත් පුළුවන් සර්. අප්පට සිරිගජ. අද ලේකම් තුමාගේ දෝණිය ඇඳගේ වෙල්කම් එක නේද? ගන්න. වැඩියෙන් මහදිනුම් පිරිනමන මහජන සම්පත අලුත් ටිකට් පතෙන් දැන් සුපිරි තෑග්ග දෙගුණ වෙලා ජාතිකල තරයි මණ්ඩලයෙන්. යශපීජ 99.9 ඉවත් කරලා දැන් නෙක්ස් හිස නිදහසේ ඉදිරියට. දන්ත වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්. Immobitan One Shot Ultra package option 5kim. Hello sir. Ma Kali. Au Kali. Ko ara mukalam bessi Gina. Me Gina akka wada akum ekata dammane. දැන් tamun ඇයි මේ ගත්තේ? මේ දොස්තර නෝනා අපේ වාටුවට දැම්මයි කියලා සට කියන්න කිව්වා. ඉතින් මට මොකටද කියන්නේ? මේ සමෙද දොස්තර නෝනාට ගාඩ් එක දෙන්න ඕනේද කියලා සර්ගෙන් අහලා දැනගන්න කියලා කිව්වා. අනේ මේ කාලි. උඹව මං උතන්ට යැව්වේ හැම එකක්ම මගෙන් අහා ඉන්න නෙවෙයි. ගාඩ් එකක් ඕනේ නම් පුළුවන් විදියට ගාඩ් එකක් දීපන්. ජිනා මොකද කළේ? අර ඇකවුන්ටන්ට් ගෑණිව ඇතර කරලා තියන්න කිව්වහම අර බඩදරුවා මගේ දරුවා නැති කරා මදිවට මිනිමරුන් චෝදනාවක් මට ගෙනාවා. මිනිමරුන් චෝදනාවක් සර්ට විරුද්ධ? එහෙම කොහොමද සර් එහෙම වෙන්නේ? ඒක වෙන්නේ කොහොමද කියලා ගිහිල්ලා අහගනින් අර බ්‍රිජට් කින්. අන්න සුකුමලීගේ පාපොච්චාරණේ ටයිප් කරනවලු වාර්තාවක් හදන්න. හොඳම එකෙන් කෙරෝලා තියෙන්නේ මට. හරි සර්. මං කොහොම හරි මෙතන තත්ත්වේ බැලන්ස් එකක් ගහගන්නම්. මේ අතන මෙතන පඬිතකම් කියවන්න නැතුව සද්දේ වහලා ඉන්නවා. ඔව්. ආ. හර්ෂ. දොස්තර නුනට මොකද්ද වෙන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් සොයලා බලලා කරලා දෙනවා. ඒ අල්ල පනල්ලේ දොස්තර නෝනට මොනවාරි ජංජාලයක් වුණත් ඒකත් අපිටනේ හර්ෂය.
හර්ෂ බලලා අවශ්‍ය දේවල් කරන්න හර්ෂ. ඩොක්ටර් නිත්‍යට නම් මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ සර්. මං ඒ පැත්ත බලාගන්නම්. ඒ වුණාට හර්ෂ අපිට ප්ලෑන් බී එකට යන්න කාලේ හරි. සර් තම්සේ පුළුවන් තරම් ඉක්මනින් විදී මුණ ගැහෙනවා. විදිට කියන අවශ්‍ය කරන මිනිස්සු කොච්චර සල්ලි ගියත් කමන්නේ අවශ්‍ය තැන්වලට දාන්න කියනවා. වැඩේ කෙස් ගහට කෙරෙන්න ඕනේ කියලාත් කියනවා. කිසිම තැනක වීක් පොයින්ට් එකක් තියෙන්න බෑ. පැහැදිලිද? හරි සර් තේරුණා. Fried rice වලට no solution. අලුත් no recipe දැනගන්න WhatsApp කරන්න. Genuine Japan Motor Oil නම් Toyota Genuine Motor Oil විතරමයි. හරි ડોක්ටර් හරි. ඔය අපේ දෙන්නේ ડોක්ටර්ගේ ආරක්ෂාවට දාලා තියෙන. මෙච්චර කල් මගේ හිතේ තිබි ලොකු බරක් හැල්ුණා වගේ දැනුණා මාත්‍යා. මේ පස්සෙන් follow කරගෙන අවිල්ල මිනිස්සු බය කරලා මොකද්ද සපේන ආරක්ෂාව? American dollars million 11ක්. ඒ කියන්නේ රුපියල් million 3500ක් විතර. මොකද මිනිස්සු මේ කියන්නේ?